අපි සමාජයේ පිරිමි පාර්ශවය ගැන තියෙන මතිමතාන්තර ටිකක් කතා කරමුද සමාජයේ මිනිස්සු කියනවා පිරිමි හරියට කළු ගලක් වගේලු සමාජයේ එහෙම කියනවා හැබැයි මම කියනවා ඒ කළු ගලේ තියෙන සිවුම් කැටයමක් වගේ පිරිමි කියලා මොකද බොහොම රෞද්‍ර විදියට පෙවුනට මෙලෙ ගතිගුණ තියෙනවා පිරිමි පාර්ශවය ගාව තවත් සමාජයේ කියනවා හරි අපූර්ව කතා පිරිමි පාර්ශවයට ඉවසීමේ ගතිගුණේ වැඩිලු හැබැයි වෙන්න පුළුවන් දරා ගැනීමේ ශක්තිය වැඩිලු වෙන්න පුළුවන් ඒ වගේම තමයි තවත් හරි අපූර්ව කතා පිරිමි පාර්ශවය ගැන තියෙනවා ඒ තමයි ඔවුන් හිතේ ආදරේ හංගගෙන ඉන්නවලු සම්පූර්ණ ආදරේ පිටට පෙන්නන්නේ නැහැලු ඒ පිරිමිගේ හැටිලු ওই කතා සමාජයේ කියනවා මට හිතුණා සමාජයේ හැම කතා කියද්දි මටත් එක කතාවක් කියන්න සෑම බිරිඳකගෙම සැමියෙක් දුක් විඳින තවලං කරුවෙකු නොවුනට ඒහා සමාන ස්වරූපේ විවිධ චරිත සෑම බිරිඳකගෙම සැමියෙක් සතුව තියෙන්නට පුළුවන් මං කතා ගොඩක් කියලා රසිකයන් අතරමං කළාද නැහැ දෙන්න මට මිනිත්තු 4ක් මම මේ කවිතා වේදිකාව තුල ඒ අතරමං කිරීමක් නොවන බව පෙන්වන්න එදා රූකාන්ත ගුණතිලකයන්ගේ සංවේදනාත්මක හැඟීම තනුවකට ගැයුණු අපූරු ගීතයක් අද මේ කවිතා වේදිකාවේ ගයන්නට සූදානම් ඒ ගයන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ලලාන් ක්‍රිස්ටස් පීරිස් ඔහුටයි මේ ආරාධනාව Yeah.
රුකාන්තගේ ගීතය හුඟක් අභ්‍යාස කරපුවා තේරෙනවා ඒ ගීතේ ඒ ගායනා ශෛලිය ලාලිත්‍ය පිළිබඳ ඔබ හුඟක් උනන්දුවෙන් ඒකට ආවේශ වෙන්න ගත උත්සාහය හොඳයි හැබැයි ඔබ නොදැනුවත්වම ඒ ශ්‍රුති වලින් බැහැර යාම තනින් තන දක්නට ලැබුණා විශේෂයෙන් අවසාන ආලාපයේදී එය සාර්ථක වුණේ නැහැ මේ ගීතේ තරම් මේ ගීතේ ආරම්භයේ හොඳට ඇවිල්ලා මැද හරියේ ඉඳලා ඔබ ධර්මග්දුරට ඒ තිබිච්ච විශ්වාසයේ ඒ ස්ථාවරත්වය ගිලිහි ගියව මම දැක්කේ ඉස්සරහට අපේ අපි මේ තරගයේ කොහොමද දන්නේ එන පිළිවෙල එතෙන්දී ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ මේ දුර්වලකම් ගැන හිතලා ඒව හදාගෙන